भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य दीघाचारतो रति दीघं सन्तस्य योचनं दीघो बालानं संसारो සත්තම්මං අවිචානනං ඉන්වත්නි අද උතුම් ඇසළ පුන් පෝ දවස 2020 වර්ෂයේ සිල්පිරිසේ දානදායකත්වය සහ මහා සංඝරත්නය මේ වාර්ෂික අද වෙන දිනේ දානය පූජා කරන හැම දිනාට හැම වර්ෂයකම ජූලි මාස 4 වෙනිදා දානදායකත්වය දරන පිරිසකෙන් දෙපිරිසම ආරමුණු කරගෙනයි මේ මොහොතේ මේ දේශනාව පැවැත්වෙන්නේ. ඒ අතර සිල් පිරිසටත් පුළුවන් නම් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් මේ ධර්ම දේශනාව අහන්න. ඇහුවා කියලා වැඩි වෙන්නේ නැහැ. අද පින්කමක් කරගෙන තියෙන වෙලාවක් විශේෂයෙන් දාන පාරමිතාව සපුරා ගන්න අපිට ලැබුණා කියලා සාදු කියලා සතුටු වෙනවා. එසේම සිල්පිරිසේ අයටත් අද අනුමෝදන් වෙන්න පුළුවන්. මේ අය සිල් සමාදන් වූපෝ පිරිසකට දන් දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට ආර්ය මහා සංඝරත්නය සීකරමින් දෙපිරිසම දානය පූජා කළා. ඒ පින් අපිත් සියතින් කරගත්තා වගේ සාදු කියලා අනුමෝදන් වෙනවයි කියලා ඔබත් අනුමෝදන් වෙන්න. මෙවැනි තැනකට ආවට පස්සේ අපිට ගොඩක් පින්කම් කරගන්න පුළුවන්. ඒකත් තමයි මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරගෙන උන්වහන්සේට අවශ්‍ය චීවර, පින්ඩපාත දානය, සේනාසන කුටි සහ කුටිවලට අවශ්‍ය උපකරණ, සේනාසන කොම සයන සහ ආසන කියන එක තමයි තේරුම. සයන කියන්නේ ඇඳට, ආසන කියන්නේ පුටු ආදියට, ඇඳ පුටු ආදියට. ඒවා පූජ කරන්න පුළුවන්. ඊට ගිලම්පස බෙහෙත් ආදී ද්‍රව්‍ය පූජා කිරීමේ අවස්ථාවත් අපිට සැලසීලා තියෙනවා. ඒක නිසා අපි කියනවා මෙවැනි සේනාසනයක් කියන්නේ පින්කෙතක්, පුණ්‍ය භූමියක්. අපිට පින්කමක් කරගන්න ඕන නම් මෙවැනි තැනකට ආපු වෙලාවේ අපිට එවැනි පිනක් කරගන්න ලැබෙනවා. ඊළඟට මේ පෝය වගේ දවසක දැන් පෝය දවසට ආවොත් මෙතන තවත් දේවල් තියෙනවා. මොනවද තියෙන්නේ? සීල සමාදන් වෙලා ඉන්නවා. උපාසිකා උපාසක මාතුරු සුදු වැඳුමෙන් සැරසීලා බොහොම සංවරව අර ගෙදර හිටියා වගේ නෙවෙයි. නේද? අද අත්තටු සිඳලා සිඳපු කිරිල්ලිය වගේ. නැත්නම් කුරුල්ලෝ වගේ. ඇයි දුවන්න බෑ, එහෙම යන්න බෑ, නගර ගම්වල සැරිසරන්න බෑ. ගෙවල් ගාන යන්නත් බැරි නිසා එයාලා බොහෝම සංවරව තමයි අද ඉන්නේ. දැන් ඒක දකිනවා මේ දාන දෙන්නෙන කෙනෙක් හරි වඳින්න එන කෙනෙක් හරි දකිනවා බොහොම ලස්සනට මේ සිල්පිරිස ඉන්නේ. මොකද ඇතිවේ? සතුටක්. ඒතර අපි හිතන අනේ සාදු සාදු මේ සිල් සමාදන් මේ පින මාත් අනුමෝදන් වෙනවා. සාදු කියලා අනුමෝදන්. දැන් මොකද්ද උනේ? දානේ දීපු අයගේ පින සිල් සමාදන් වෙච්ච අය ගත්තා වන්න බලෙන්න. බලෙන්ද කැමැත්තෙන්ද? අපි දුන්නේ නැහැ, මම තමයි දෙන්නේ. මන් දෙනකොට එයාලා සතුටු වෙමින් සාදු කියලා අනුමෝදන් වුණා. දැන් මේ තමයි පින් අනුමෝදන් වීමේ ක්‍රමය. පින්කම් 10 දෙකක් තමයි පින් දීම සහ පින් අනුමෝදන් වීම. දෙන්නත් ඕන, දුන්නොත් ගන්න හිතෙන්නේ. දැන් දුන්නේ නැහැ කියලා නොගෙන ඉන්න බෑ. බලෙන් හරි ගන්න එපා මේක. නේද? දෙනකම් බලන් ඉන්න බෑනේ. ඒ නිසා දැක්ක තැන අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. අපිට අතිරේක පිනක් කරගන්න ඕන නම් දැන් මේ දාන දෙන්න ආපු අය ගමේ සමහර අය එන්නේ නැතුව ඇති. ඥාති එන්නේ නැතුව ඇති. ගිහින් කියනවා අපි මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේලාට සිල් පිරිසර දානයක් අද පූජා කළා. ඔයත් සතුටු වෙන්න. සිංහලෙන් කියන්නේ ඔය තේරෙන භාෂාව. අනුමෝදන් වෙන්න ගොම මිනිස්සු බය වෙනවනේ. ඒ මොකද්ද කියලා? නැත්නම් හරි වචනේ තමයි අනුමෝදන් වෙන්න කියන්නේ. නමුත් දන්නේ නැත්නම් කියන්නේ සතුටු වෙන්න. සතුටු වෙන ක්‍රමය සාදු සාදු කියලා තමයි හතුට වෙන්න ඕනියා. ඒ කියන්නේ වැඳගෙන සාදුකාරයක් දෙනවා නම් අන්න ඒක හරියටම අනුමෝදන් වුණා බවට එහෙම බැරි නම් එහෙමත් පුරුදු නැත්නම් සහ ලැජ්ජ නම් අනේ හොඳයිවත් කියන්න ඕන. මොකද පාලියෙන් සාදු කියන්නේ සිංහලෙන් හොඳයි. මොකද්ද පාලියෙන් සාදු කියන්නේ? සිංහලෙන් හොඳයි. හාමුදුරුවන්ට සාදු කියනකොට මොකද්ද වෙන්නේ? තේරුම අනේ හොඳයි හොඳයි. හොඳ එක්කෙනෙක් සාදු කෙනෙක් කියන්නේ හොඳ කෙනෙක්. වෙන තේරුමක් නැහැ කි. එහෙනම් ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝ එහෙමනේ අපි කතා කරන්නේ. දැන් හරි. කමන්න. ඒකට සාදු කියන්න එපා.
පින්කමක් කරයි ගොම සාදු සාදු කියලා අනුමෝදන් අතින් අනුමෝදන් වෙන්න බැරි නම් හිතින්වත් කටිනුත් බැරි නම් හිතින්වත් දැන් මං ඇයි මේව කියන්න වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට වෙච්ච විපතනේ කවද්ද උනේ 1500 ගණන්වලදී වුණා සුදු ජාති කියලා අපේ රට යටත් කරගත් ඊට පස්සේ සිංහල ගති පුරුදු ධර්මයේ යටපත් කළා එයාලගේ සංකර ගති සිරිත් අපිට පුරුදු කළා විස්කිටි ගා බොන්න කිව්වා බිව්වට අපායන් නැහැ කිව්වනේ විස්කිටි ගා බොන්න කිව්වා පොස් වෙනවා කිව්වා ඉතින් එහෙම කිව්වට පස්සේ අපි බොන්න පුරුදු වුණා නිකන් මුලින් බොන්න දුන්න පස්සේ නිකන් දුන්නේ නැහැ සල්ලි වලටම දුන්නා ඔය අපේ සිංහල ජාතිය විනාශ වෙන්න පටන් ගත්තේම බේබදුකම නිසා රාහෙන් බිව්වා ඉස්සර අපි නේද රා දැනුත් තියෙනවා හැබැයි රාවල ලොකු විසක් නැහැ විසක් නැහැ කියලා බොන්න කියලා නේ මං කියන්නේ තොරිකේ හාමුදුරුවෝ රා බොන්න කිව්වයි කියලා අරක් බොන්න එතු නමුත් අපිට පේනවා ඒක ගන්නෙ මොකෙන්ද ශාකයකින්ම ස්වාභාවිකවම තමයි පෙරාගන්නේ හැබැයි මේ දේවල් වල දැන් ගෙනප් දීපු දේවල් වල එහෙම කරන්නේ මේ මිනිස්සයාගේ ආයුෂය පිරිහෙනවා සිහිය පිරිහෙනවා ධනය පිරිහෙනවා ඒ නිසා ගුණධර්ම වලින් ඈත් වුණා ඊළඟට ස්වාමීන් වහන්සේලත් එක්ක ඇසුරු කරන එක දුරස් වුණා ඒ වෙනුවට එයාලා ඇති කරා දැන් ගමේ ප්‍රශ්න විසඳුවේ ඒ කාලේ පන්සලේ ගෙදරක ප්‍රශ්නයක් වුණත් විසඳන්නේ ලොකු හාමුදුරුවෝ ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ තමයි පොලිසිය ලොක්ක වගේ ටීචර් දැන් පොලිසිය ලොක්ක වගේ ඊට පස්සේ පොලිසියක් හැදුවා ඊට ගමේ පන්සලට යන්නේ ප්‍රශ්නයක් වුණා කොහෙද යන්නේ මිනිස්සු දැන් පොලිසියට යන පන්සලට ගියන රණ්ඩු වෙන්නත් බෑ පොලිසියදී පුළුවන් නේ එන වැලියට එන කෙනා අය රණ්ඩු වෙනවා අතේදී හාමුදුරුවෝ ධර්මයෙන් තමයි ප්‍රශ්න විසඳුවේ ඒක ඈත් කළා ධර්ම විනය ගණන ගන්න එක මිනිස්සු ක්‍රමක්‍රමයෙන් ඈත් වුණා විදේශීය භාෂාවල් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න අය බොහොම හොඳයි කියන තත්ත්වයට පත් වුණා දැන් දැනුත් ඉන්න පැරණි අපේ වයසක උපාසක මහතුරු සමහර විට ඉගෙනගෙන තියෙන මේ කොහෙද පිරිවෙන්වල හොඳ දැනුමක් තියෙනවා ධර්මීය දන්නවා ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න දන්නවා හැබැයි විශ්වවිද්‍යාලවලට බාහිර ආයතන වලට යන්න පටන් ගත්තට පස්සේ අපිට ඒකත් නැති වුණා ඒ නිසා පින් අනුමෝදන් වෙනවයි කියන්නේ මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ. අපිට වෙච්ච විපත ඕකයි. හැබැයි බුරුමෙට විපත උනාද? උනේ නැහැ. එයාලා යටත් වුනේ චීනෙට. අපි යටත් වුනේ සුද්දට. චීනෙට බෞද්ධයෝ. ඒ නිසා එයාලා කවදාවත් මේ බෞද්ධයන් හානි කළේ නැති නිසා තාමත් මේ මිනිස්සු හරීම ශ්‍රද්ධාවන්තයි. අවබෝධයෙන් කටයුතු කරන ළඟදි මම දැක්ක විශාල පින්කමක් ඒ රටේ. පුදුම විදිහේ පින්කම ඒ වගේම ඒ නායිකාව පවයි රටේ දන දන ගහගෙන බිම වැතිරලා තමයි ස්වාමීන් වහන්සේට ගරු කරන්නේ වඳින්නේ. ඊට පින්දපාත යනවා දැක්කම උදේට වැඩට යන මිනිස්සු දැන් අපිත් බයික් වල යනවනේ කට්ටිය වැඩට. මෙයාලටත් පරක් වෙනවා තමයි. හැබැයි හැමෝම බයික් එකෙන් බැහැලා බයික් එක තල්ලු කරන් යනවා ස්වාමීන් වහන්සේලා වඩින තුරු. කලබලයි කියලා නැගලා යන්නේ නැහැ. තමයි අපේ මිනිස්සු ඉස්සස්ම ගලවන්නේවත් නැහැ. අපි දැක ඔලුවත් වනා යනවා බයික් යන ගමන්. පුළුවන් හොර්න් එකක් ගහලා. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැහැ. මදි. හැබැයි බුරුම බෞද්ධයා බලව ශ්‍රද්ධාවෙන් යුක්තයි. එහෙනම් අපි දැන් දකින්න ඕනේ එක වෙලා ඉවරයි. දැන් එහෙනම් අපි අර ගති පුරුදු ආය පුරුදු වෙමින් අපේ දරුවන්ට පුරුදු කරන්න ඕන. පින් අනුමෝදන් වෙන්න ස්වාමීන් වහන්සේට වඳින්න ගරු කරන්න මේ දේවල්. ඒතර ඒ විදියට පුරුදු වෙන්නේ නැහැ මම මේ නැවත කියන්නේ. සාදු සාදු අනුමෝදන් වෙන්න. දැන් වෙන් වෙනකොට සුවපත් වේවා කියන්නේ නැනේද? ඉස්සර කිව්වා දැන් කියනවද නෑ තෙරුවන් සරණයි බුදු සරණයි කියන්නේ බයි see you see dreams ඔව තමයි කියන්නේ එතන මේ see dreams ලැබෙනවද මන් දන්නේ කොහොමරි අර ආශිර්වාදාත්මක වචනය දැන් අපෙන් ගිලිහුණා හැබැයි පොස්නේ එක good night good morning කිව්වොත් පොස් ඒකත් හරියට කියන්නේ morning කියලා කියන්නේ morning කියන්නේ උදේනේ උදයක් වේවා සුබ නෑ good නෑ එන ලස්සනට කියන්න පුළුවන් සුබ උදෑසනක් වේවා කියන්න පුරුදුද අපිට නෑ අරක කිව්ව සුද්ද කිව්වෙක් කිව්වොත් වටිනවනේ දැන් කොළඹ ගියාම නිකන් පිස්සු වගේ ඇයි භාගයක් ඉංග්‍රීසියෙන් භාගයක් සිංහලෙන් හරියට ඉගෙන ගත්ත කෙනෙක් කවදාවත් භාෂා දෙකක් කතා කරන්නේ නෑ ඉංග්‍රීසි ඕන වෙන්නේ සිංහල දන්නේ නැති අය අතර කතා කරන්නේ එයා සුද්දෙක් කව සුද්දර සිංහල කියලා දන්නේ නැහැ නේ උදන්නේ නැහැ සිංහල. හැබැයි තව සමහර සුද්ද වෙන සිංහල දන්නේ. හොඳට සිංහල දන්නවා අපිට වඩා.
ඒ මෙහෙ ඇවිල්ලා නතර වෙලා ඉඳලා මේ සිංහල ඉගෙනගෙන ඒකයි කතා කරන්නේ. දැන් අපිට මොකද දෙලද? අපි පොස්ට් වෙන්න කියලා හිතාගෙන සිංහලයත් එක්කම ඉංග්‍රීසි කතා කරනවා. ඉගෙන ගන්න නම් ඔය කතා කරတာ කමක් නැහැ කිවලු. නමුත් ශිෂ්ට නැහැ භාෂා දෙකම කවලම් කරගෙන කතා කරනකොට ඒක කවලම් ජාතියක් කියලා කොහොමත් එතකොට පේනවා නේ. සුද්දගෙත් කවලම් වීමක් ඇති කියලා හිතනවා. කළු සුද්ද වගේ. එහෙනම් සිංහලයා ඉන්න දෙන සිංහලෙ. සුද්දෙක් આવොත් ඉංග්‍රීසියෙන්. ජර්මන් කාරෙක් આવොත් ජර්මන් දන්නවනම් ජර්මන්. ඒ භාෂා ඥානේ වටිනවා. හැබැයි වෙලා තියෙන අපි හිතන් ඉන්න මේ ඉංග්‍රීසි කතා කරාම අපි වටිනවා කියලා. නෑ වටින්නේ නෑ. දැන් ඔබ දන්න ඇති මෙල්බර්න් වගේ නගරයකට ගියාම කැනඩා වගේ රටවලට ගියාම මේ පොඩි ළමයි ඉන්න ඉපදිච්ච අය. අම්මා තාත්තා සිංහල. හැබැයි ළමයිට සිංහල වචනයක්වත් බෑ. උගන්වලා නෑ. ගෙදර කතා කරන්නෙත් නෑ අය. ගෙදර අම්මා තාත්තා කතා කරන්න පුළුවන් වෙනවා. වෙන්නේ නැත්නම් මොකද? පොඩි කාලේ ඉඳන්ම අර අය කතා කරන්නේ මොකද්ද? පිට භාෂාව. දැන් ජපානයට ගියොත් එහෙම ජපානේ නාම පුවරුවක්වත් හයි කරන්නේ නැහැ ඉංග්‍රීසියෙන්. ඇයි? තමන්ගේ භාෂාවට එයාල ආදරේ නිසා. එහෙට එන්න කැමති නම් ඕනම කෙනෙක් ඒ හැමෝම ජපන් ඉගෙන ගන්න ඕන. කොරියාවෙත් එහෙමයි. ඒ කොරියන් භාෂාව ඉගෙනගෙන විභාග සමත් වුණොත් තමයි රටවල වලට ගෙන්න ගන්නේ නේ. දැන් දන්නවනේ ඔබ. එහෙනම් අපිට ඕන භාෂාවල් කතා කරන්න පුළුවන් ඉන්න මේ රටවල. නෑ සොජාතික බවට ගරු කරන නිසා මිනිස්සු තමන්ගේ භාෂාව ඉගෙන ගන්නතු විතර රටට ගෙන්න ගන්න. අපි මොකද කරන්නේ? තියෙන දැනුමත් නැති කරනවා. ළමයින්ට දෙන්නේ නැහැ. දැන් ඉංග්‍රීසියෙන්ම කතා කරලා එතකොට අර කිව්ව විදිහට පිරිහිලා යනවා අපි ගුණධර්ම වශයෙන්. එහෙනම් ධර්මය අසුරු කරන්නේ නැහනේ. ඉගෙන ගන්නෙ නැහනේ. එතකොට තියෙන අර ගුණධර්ම වැඩෙන ගතිය අඩුයි. කාමයන්ට බරවන ගතිය වැඩි වෙලා තියෙනවා. එමුණ අපි ඔන්න අද එක කරුණක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? පින් දෙන්නත් පුළුවන් ජීවත් වෙන අයට. පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. නැත්නම් අහලා තිබුණේ කොහොමද? මැරිච්ච අයට තමයි පින් දෙන්නේ. සමහර අඩේ මිනිස්සුයා ගන්න පුළුවන් තැනක ඇත්තෙත් නැහැ. ඊට වඩා අපිට විශ්වාසයෙන් දකින්න පුළුවන් අපි ඉගෙන පින් ගන්නවා කවුද? අපේ ඇස් ඉදිරි පිටම ඉන්න. එහෙනම් දැන් උනේ දානි දීපු අය ගෙපින සිල් සමාදන් වෙච්ච අය ගත්තා. දැන් ගත්තම පින නැති වුණාද මේ අයගේ? නෑ. ඒක හැමම තියෙනවා. ඔබ දුන්නොත් අනිත් අයට කිව්වොත් පින අනුමෝදන් වෙන්න නැත්නම් සතුටු වෙන්න කියලා කිව්වොත් විස්තරේ ඔබේ පින තවත් වැඩි වෙනවා. අනුමෝදන් වෙන කෙනාට අතිරේක පිනකුත් ලැබෙනවා. දැන් දානි පූජ කරපු අය මේ සිල් සමාදන් වෙච්ච අය ස්වාමීන් වහන්සේලාගේ සහ ස්වාමීන් වහන්සේලා කියන බණගෙන සතුටු වෙලා අනුමෝදන් වීමෙන් බණ කීමේ පිනත් සීල් සමාදන් වීමේ වෙන සාදු සාදු කියලා ඔබ අනුමෝදන් වෙන්න. ඊළඟට දැන් මේ ඉන්න අනිත් අය පුද්ගල වශයෙන් වෙනස් නේ. එක පවුලේ වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ సంతාන වෙනස්. එක හිතක් තියලා දෙන්නෙත් එහෙම තියෙන කොහොමද? බද්ධ වෙලා ඉපදුනොත් එහෙම. ඒ කියන්නේ ඔළු දෙකයි එක කඳයි. එහෙම කිව්වොත් කියන්න පුළුවන් එකසිතයි කියලා. දැන් මේ දෙන්නේ වෙනම ඉපදුනොත් එක මවකුසෙන් එක දවසේ ඉපදුනත් සිත් දෙකයි, ගතිපුරුදු දෙකයි, පැවතුම් දෙකයි. එහෙනම් ඒ නිසා సంతානවල පින් රැස් වෙන ආකාරයත් වෙනස්ද නැද්ද? වෙනස්. මේ එකම පින්කමට ආපු අය අතරෙත් සමහරකට පින් වැඩියෙන් රැස් වෙනවා, සමහරකට පින් අඩුවෙන් රැස් වෙනවා. කොහොමද පින් අඩුවෙන් රැස් වෙන්නේ සහ වැඩියෙන් රැස් වෙන්නේ? පින්කමට යෙදෙන ගතිය වැඩි නම් හිතේ උනන්දුව වැඩි නම් අන්න පින වැඩි වෙනවා. නිකන් ඈනුන් ඇර ඇර අනේ කමන්නේ දිනගිනේ දී ගත්තායි මාත් ඉතින් ඔහේ ආව නිසා දෙන දෙයක් කාලා මාත් යනවා ගන්නට හිටියොත් පින අරයට වඩා මෙයාට අඩුයි. දැන් දානි සාමාන්‍ය දවසට එන්නේ මෙතෙන්ට පල්ලයට ඇවිල්ලා මෙතන තමයි බෙදන්නේ. සමහර පිරිමි අය තමයි ඔක් කරන්නේ. ඉන්න වාහනේ ලවා බහින්නේ නෑ. මේ මදේ සමහර සින්දු කුද්දාන් ඉන්න වාහනේ. සතුට වැඩි කමට. දැන් ආරණ්‍යක තවම සින්දු අහන්නේ. අපිට සිද්ධ වෙන යාට පාඩමකුත් උගන්වන්න මේක වහන්න කියලා. එතකොට බලන්න එතන මේ පින කොච්චර අඩුද යාට. අඩුතරම් මේ වඩින ස්වාමීන් වහන්සේලා දැකලා වඳින්නවත් එන්නේ නෑ. එතකොට මෙතෙන්දි පාදෝවණය කරන්න කෙනෙක් ලැබෙනවා, පාපිසදමන්න කෙනෙක් ලැබෙනවා, අනිත් අයට සුපටිපන්නෝ භගවතෝ සාවසං. ළඟදී මන් දාන දෙන්න ආපු කට්ටිය ඇහුව කියන්න බලන්නකෝ. සුපටිපන්න ගාන කියමුද? හැමෝම කිව්වද? සමහර අය බිම් බලාගෙන හිටියානේ හට පරිස්සම් කරගෙන. සුපටිපන්න ගාවට කියන්න ඈ මොනපටිපන්න? උජුපටිපන්න.
උජුපටිපන්න ගාවට ඥාය ඊට පස්සේ ඇයි පිළිවෙලටම කියන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචන නිසා මේක තියෙන්නේ කොයි දජග්ග කියන සූත්‍රේ මේ කවුරුත් හදලා දීපුවා නේද භාග්‍යවතුන් වහන්සේම ගුණ කියපු දේශනාවන්නේ තෙරුවන් ගුණ බුදු ගුණ පාඩේ අහුවෙන්නේ දජග්ග සූත්‍රේ සදාහම් ගුණ පාඩේ අහුවෙන්නේ දජග්ග සූත්‍රේ සංඝ ගුණ පාඩේත් දජග්ග සින්න බුද්ධ වචන නිසා අපි පිළිවෙලට කියන්න ඕන දැන් අපිට හිතනවා නෑ උජපටිපන්න ඉස්සලා දානවා සුපටිපන්න මැදර දානවා නේද එහෙමත් කරනවා එහෙම වෙනවා හිතලා කරනනේ පැටලෙනවා ගාතටි දැන් සුපටිපන්න යනවා ඊට පස්සේ ඉතිපිසෝ භගවත් කියනවා මගදී මම නමෝතස්සත් කියනවා ඉතින් පින්දපාදේනේ අපිට වෙන hina වෙන්නේ එතනට ඇයි ගාත දෙකම රීමික්ස් නේ සංඝ දැන් එතෙන්නේ සංඝගුණ කියන්නේ මොකද වඩින්නේ සංඝරත්නය නිසානේ තුනම කිව්වත් කමන්නේ නමුත් එතෙන්දී එක කියන්නේ නැහැ අපි කියන්නේ මොන ගුණද සංඝාගේ ගුණද සංඝ කියන්නේ කවුද රහතන් වහන්සේලායි මේ නිකන් අපි අපි විතරක් අයිති වෙන්නේ අපි කොහොමත් පරමාර්ථ වශයෙන් සංඝයාට අයිති නැහැ පරමාර්ථ සංඝයාට අයිති සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ආර්ය ශ්‍රාවකයෝ සිවුරු පෙරෙව්වේ නැතත් අයිති ඒ ගුණ තියෙන නිසා නමුත් අපි මෙතෙන්දි ගන්නේ සිවුරු පොරවාගත්තු ස්වාමින් වහන්සේලා තමයි සංඝ රත්නය වශයෙන් ගණන් ගන්න එහෙම සිහි කරනවා සුපටිපන්නයි මනා පිළිවෙතට පිළිපන්න උජුපටිපන්නයි කෙලින් වැඩ කරනවා කියන එක අවංකයි කියන එක අවංක ඇද නැති වංක ගති නැති පිළිවෙතක ඉන්නවා ඥායපටිපන්නයි නිවන ලබා දෙන මගට පිළිපන්න සාමීචිපටිපන්නයි අර පොතේ දීලා ඇති අත් බලන්න අනිත් අය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිළිපන් මගට පිළිපන් පොත ලැබිච්ච නැති අනිත් දායක ඉල්ලගෙන යන්න මග මොකද වටිනවා දැන් ගාථාවේ තේරුම දන්නේ නැහැ කියන්නේ අපි දැන් කොච්චර දුර්වලයිද බෞද්ධ වශයෙන් බුදු ගුණ පාඨයේ තේරුමයි දහම් ගුණ පාඨයේ තේරුමයි සංඝ ගුණ පාඨයේ තේරුමයි පින වැඩි වෙන්නේ තේරුම දැනගෙන කිව්වොද නැද්ද නැත්නම් නිකන් කිව්වත් පින වැඩි වෙනවා පින නම් ලැබෙනවා නම වැඩි වෙනවා අර්ථ දැනගෙන අපි වන්දනා කළොත් ලොකු සතුටක් දැනෙන මේ වඳින්නේ මේ ගුණයට කියලා දැන් යද්දන් චත්තා රියෝ පැටලෙනව නේද කට්ටියට කොහොමද කියන්නේ සමහර චච්චාරි කියලා කියනනේ ඔව් තයන් ඉස්සරහට යනවා නේද එතන එන්නෝනේ චත්තාරි හතරයි චත්තාරි කියන්නේ පාලියෙන් හතරට අට්ඨපුරිස පුද්ගලා යුගල වශයෙන් හතරේවා දෙකක් තියෙනවා පුද්ගලය වශයෙන් අට දෙනයි සෝවාන් මාර්ග සෝවාන් ඵල වශයෙන් අට අට දෙනෙක් වහන්සේලා ඉන්නවා ආර්යයන් වහන්සේලා මේ ශාසනය ඒ අට දෙනෙක් වහන්සේලාගේ ගුණ වශයෙන් තව ගුණ පහක් තියෙනවා දැන් මුල් හතර කිව්වනේ සුපටිපන්න ගුණේ උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිචිපටිපන්න ගුණය එක මහත් එක්ක කපටිපන්න කියලා මම ගොයේ මොකද්ද બોලේ නෑ සමහර ආමුදුරු කපටිනේ ආමුදුරුනේ ඒ නිසා ඒකත් දැම්මකෝ මම ගොයේ ආමුදුරුන්ට සංඝ ගුණ වලට මේ මෙතනම ඇවිල්ලා කපකරුකම් කරන් හිටපු උපාසක මහත්තයා මෙයා කියනවා කපටිපන්නෝ සුපටිපන්නෝ නෙවෙලු හරි ඒක එයා වීලුවට කිව්වා හරි මොකද ඒක අයිති නෑ හොඳ ගාතානේ ද පැටලෙන්නේ සුපටිපන්න විජපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න ඒ වගේ හිටියොත් ඒක කියා ගන්න ඒක අදාළ නැහැ ගාතාවට ආහුනේයෝ පාහුනේයෝ ආහුනේයෝ මොකද ආහුනේ කියන්නේ මව්පියන්ටත් තියෙන මේ ගුණේ දරුවන් කෙරෙහි දරුවන්ගේ ඕනම පූජාවක් දුර ඉඳන් ගෙනවත් අම්මා තාත්තා පිළිගන්න සුසු නිසා අම්මලට කියනවා තාත්තලට කියනවා ආහුනේයයි දරුවන්ට ලෝකෙටම ආහුනේයය කවුද මහා සංඝරත්නය කොයි තරම් දැන් අද දාන ගෙනවා තැන් දෙකකින් එකක් රන්න ප්‍රදේශෙන්නේ අනිත් දානේ නෝන ගම් ඉඳලා මේ ටිකක් දුරයිනේ ළඟ පහත නෙවෙයිනේ ඒ දුර ඉඳන් ගෙනාවේ මොකද මේ ආහුණීය ගුණ සමන්නාගත නිසා නැත්තම් මොකටද අපි මේ තෙල් පුච්චගෙන වියදම් කරගෙන මේ ගමන එන්නේ ඇයි එන්නේ ශ්‍රද්ධාව නිසා මේ ගුණ දකින නිසා ඒතර දෙනකොට සකස් කොට ප්‍රණීතාකාරෙන් දෙනවා කියන්නේ මොකද්ද තමන්ගේ තියෙන ශ්‍රද්ධාව දැන් රූස්ක දෙයක් දීලා බේරෙන්න පුළුවන් දැන් දාණේ තියෙනවා අනිවාර්යෙන් දෙන්නත් තව නොදිත් බෑ ලැජ්ජයි ඒ නිසා කොහොම හරි අටවල කරලා මොනවා හරි දෙයක් දීලා පරිස්සම් වෙනවද හොඳට දෙනවද කරන්න කොහොමද දැන් සාමාන්‍ය මෙහෙ දානයක් දෙන අවුරුද්දට එක සැරයක් ඉතින් මේ සියලු වියදම් යන්නේ අවුරුද්දට එකපාරයි ආයෙත් ඕනනක් දෙන්න විදියක් නැහැ දිනේනකම් එයා සතුටු වෙන්න ඕන මට එකපාරයි ලැබෙන්නේ අවුරුද්දට ඊළඟ පාරේ මා ජීවත් වෙද්දී දන්නේ නැහැ මේ පාර හොඳට දෙන්න ඕන එදිරි තමන් අනුභව කරන්නේ යම්සේද ඊට වඩා ප්‍රණීත විදියට දායකය දෙනවා දානපති කියලා යාට කියනවා. කවද දානපති කියන්නේ ධනෙ තියෙන කෙනා.
නෑ තමන් පරිහරණය කරනට වඩා හොඳ දේවල් දෙනවනම් යම් කෙනෙක් ශාසනය වෙත සංඝයා වෙත එයාට කියන දාන පති. තමන් අනුභව කරන දේම දෙනවනම් කියන දාන සම. රූස්ක දේවල්ම දෙනවනම් කියන්නේ කන්න බැරි දේවල්ම දෙනවනම් අඩුවෙන් දෙනවනම් තමන් පරිහරණය කරන දේට වඩා බාල දේවල්ම දෙනවනම් එයාට කියන දාන දාස. දාන දාසනේ දාන දාසලත් ඉන්නව රටේ. දාන සමත් ඉන්නවා දානපතියොත් එහෙනම් දානපතියයි කිව්වේ මෙන්න මෙයා තමන් පරිහරණය කරනට වඩා දෙයක් අන් කෙනෙකුට දෙන කෙනා. දැන් අපිට හැමදාම දාන ලැබෙන නිසා දෙන එක අමාරුයි කියලා තේරෙන්නේ නැහැ. නම ගෙදරක ඉන්න කෙනෙක් ඇහුවොත් දෙන එක ලේසිද කියලා මොකද්ද කතන්දරේ? අමාරුයි. account එක සල්ලි හොලවගන්නේ කොච්චර අමාරුද? දාන්න තරම් ලේසියෙන් ගන්න හිතෙන්නේ නැහැනේ. අපි නිතරම කියන්නේ කවුරු හරි ඉල්ලුවත් මොකද්ද කියන්නේ? අනේ නෑ මටත් මේ ඕන්ලා තමයි ඉන්නේ මේ සල්ලි නැතුව තමයි ඉන්නේ. ඒක මොකද ප්‍රයෝගයක්. ඇයි ණය දුන්නොත් ගන්න බෑ. ඒක හොඳයි. මොකද මිනිස්සුන්ට ණය දුන්නම සල්ලිත් නෑ යාළුකමත් නැති වෙන තත්ත්ව ඇති වෙන නිසා. නමුත් සංගරත්නට දෙනකොට අපි එහෙම ලෝභ වෙන්නේ නෑ. හංගපුවත් ඇදලා ගන්නවා. ඇයි ඇදලා ගන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාව තුලින් අර අස්සේ ගහන් ඉන්නේවත් එළියට එන තත්ත්වයක් තියෙන සමහර විට. වෙලෙම ගන්න ඕනේ බෑ දැන් දෙන්නම්කෝ දැන් ගන්න ඕනේ. ආයි ගෙදර ගිහින් දෙන්න කිව්වොත් ආයි දවසක. ආ දැන් බෑ දැන් අමතක වෙනවා අයියා. ලෝභසිත ආයි එහෙදි එනවා. බණ කියන ගමන් හිතුවා කලාපු දෙක ගලවලා දෙන්න දැන් දෙන්න ඕනේ. මම ඉල්ලන්නේ මං කිව්ව දෙන්න හිතුණා කියම වෙලෙම දෙන්නත් ඕන අපි ගන්නත් ඕන. පස් නෑ උපාසක පස්සේ ගම කිව්වොත් ආයි නැති වෙනවා. එහෙනම් ශ්‍රද්ධාව ජනිත වෙන වෙලාවේ තමයි අපිට දාන චේතනාව පහළ වේනේ. එහෙනම් මේ පිරිස මේ හැමෝම මම හිතන්නේ දෙවනි තුන්වෙනි පාරවල තමයි මේ දානේ පළවෙනි පාර නෙවෙයිනේ. කලින් වාරවල දානේ දුන්නා ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන්න ඇති. ඒකෙන් පහදුණු සිතින් තමයි ඊළඟ අවුරුද්දේ දානේ දෙන්න ඕනේ කියලා මේ නැවත ඇවිල්ලා තිබෙන්නේ. දැන් සාදු කියන්නේ නැවත ආපු මේ අයට. මොකද නැවත නොවන අයත් ඉන්න නිසා තමයි නැවත සාදුකාරය දුන්නේ. දැන් එක සැරයක් ආවොත් ආයෙ එන්නේ නැති අයත් ඉන්නවා. ඒ හේතුව දාන චේතනාවට වඩා බලවත් වෙනවා මසුරු සිත. දානංච යුද්ධංච සමාන මාහු. දන් දීමත් යුද්ධ කිරීමත් සමානයි. හිතත් එක තමයි යුද්ධේ තියෙන්නේ. ඔච්චර දෙන්න ඕනේ නැහැ ටිකක් දෙමු. එහෙම කියනවනේ සමහර අය. නැත්ද එහෙම? එහෙම වෙනවා. දැන් මේ හැමදාම කියන උදාහරණේ දැන් උන්දලට මේ ආරංචියේ දන්නේ නැහැ. මට කියවෙනවා ඉතින් හැමදාම. දැන් අවුරුදු 3ක් තිස්සේ මෙන්න මේ සෙල්ලම කරා එක දායක පවුලක්. පළවෙනි අවුරුද්ද ඇවිල්ලකෝ සාමින්නාස හිට වෙඩින් එක යන්න වෙනවා අපිට කියලා රුපියල් 1000ක් විතර දීලා යනවා. මොකට දෙන්නේ? දානේ හදාගන්න. දැන් මෙතන මම දන්නේ නෝනද මහත්තයද ලෝභ කියලා දෙන්නත් එක්ක කතා වෙලා තමයි එන්නේ මේ. දෙවෙනි අවුරුද්දෙත් ඒ දවසෙම වෙඩින් එකක්. දැන් නැකත් බලන්න තියෙන සමුදේ අපි. තුන්වෙනි අවුරුද්ද දැන් එළඹුණා. පසුගිය දිනේ. කිව්වා සාමින්නාස අපි දැන් කොළඹ ඉන්නේ. පුතා ඉස්කෝලේ දාන්න ආවා. දැන් අලුත් හේතුවක්. දැන් වෙඩින්නේ කතාව දැන් අවුරුදු දෙකක්ම කිව්වනේ. දැන් මේ සැරේ මොකක්ද දැම්මේ? අපි කොළඹ ඉන්නේ. දැන් එන්න වෙන්නේ නැහැ. දැන් 1000 දෙන්න ඕනේ නැහැ එතකොට කිව්වා. ඒක කපලා දැම්මත් කමන්නේ. මම බලන් හිටියේ කපන්න තමයි. ඊට පස්සේ මම අයින් කළා. දැන් පේන ශ්‍රද්ධාව හීන වුණාම, මසුරුකම ඇති වුණාම මේ පිංකම්වත් කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒකටත් අපි පස්සට යනවා. කපටිකම් කරනවා බොරු කියනවා. ඉතින් මං ඉන්න වෙලාවේ රුපියල් 1000 ගිය අවුරුද්ද අරන් ආවා. මං කෝ මහත්තයෝ ස්වාමින්වහන්සේට දානයක් දෙන්න පුළුවන් ද රුපියල් 1000ක්. ඊට පස්සේ ගිහිල්ලා දැන් ආ ඒකනේ ඉතින් පර්ස් එක ගෙනාවෙත් නැහැ. දැන් බලන්න කොනේ කපටිකම්. දැන් අපි මේ බබාලා කියලා තමයි මේ කට්ටිය ඉතන් ඉන්නේ. බබාලා නෙමෙයි පේනවනේ ටිකක් ලොකු වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් දෙන්නත් එක රවුමක් ගහලා ඇවිල්ලා අර පැත්තේ. ඔස මේ සීට් එකට රුපියල් 1000ක් තිබිලා වැටිලා ඒක අරන් ආවා. දැන් 2000යි. දැන් මම කතා කරමු නිසා තව 1000ක් වැඩි වුණා. නමුත් වැඩක් තියෙද? එයාලට වැඩක් නැහැනේ. ඇයි මම කියපු නිසානේ දුන්නේ. සතුටෙන් දුන්නා. මේ සමහරට මට බැන බැන කියක් දාන්නේ නැහැ. තව 1000කුත් ගත්තයි කියලා. ඇත්තටම ඔබ කියන්නේ දැන් මේ දානෙකට කීයක් විතර වියදම් වෙනවද? සාමාන්‍ය හදන් ආවොත් වාහනෙට කීයක් හරි දෙන්නෙත් ඇනේ හයර එකට ආවොත්. තමාට 10000කට ආසන්නව චන් ඉඩ තියෙනනේ. දුර දුරත් එක්ක බැලුවම තමන් දෙන ක්‍රමෙත් එක්ක වෙලා. තමාට නැවතිලා දාන දෙන අය ඉන්නවා. රුපියල් 20000ට වඩා වියදම් වෙනවා. කඩෙන් බඩු අරගෙන හදන්න ගියත් නිකන් හරි. ඔය පොඩි ගාණෙන් පුළුවන්.
එහෙනම් මොකද්ද කරේ? තමන්ගේ ඇඟ බීරාගෙන නමත් බීරාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට හොඳම දේ තමයි අයින් වෙලා යන එක. ඒ කියන්නේ එහෙම වැඩක් නැහැ. මොකද තමන්ට පින අඩුයි. අර අදින්න පුබ්බ කළා බිහි වෙන්නේ එහෙම දන් දුන්නා. ලැබෙනවා විඳින්න හිතෙන්නේ නැහැ. එහෙනම් අපි දෙනකොට අත්හල සිතින්, සතුටු සිතින්, පහදුණු සිතින්ම උපරිම ආකාරයෙන් දෙන ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා යමක් දෙනකොට. පස්සට ඇද ඇද අකමැත්තෙන් නම් දෙන්න එපා. ඉදිකට්ටක නූල් බෝල් එක තරම් දෙයක්වත් අකමැත්තෙන් දෙන්න එපා. ඒ දින දෙයින් වැඩක් වෙන්නේ නැහැ. ඒක අර ගින්නට දාපු බොල් වගේ පුහු දෙයක් ඇති වෙන දෙයක්. නැත්නම් අපි කියන ගඟට කවපු ඉනි වගේ. ඒක නිසා තව දෙයක් තියෙන දාන දීලා ඔක්කොම කරලා අපහැදිලා ගියොත් වතුර ඇදලා ඇදලා කලේ බිඳගත්තා. උපමා තියෙනවා පැරණි අපිට දස්සන දීලා තියෙනවා. කලේ බිඳගත්තා. වැඩක ඔක්කොම කරලා අන්තිමට හිත අසතුටු වුණා. වලියක් දාගත්තා. රණ්ඩු වුණා. දැන් ළඟදී රණ්ඩුවක් ගියා. මේ පසුගිය දවසක ඒ උපාසක අම්මගේ දානේ තියෙන දවසට ගිය මාසෙත් කවුද කට්ටියක් ඇවිල්ලා. උදේ දානයක්. මේ මාසෙත් එදාටම වැටලා දැන් වෙලාවට. දැන් මොකද දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් දැන් දෙගොල්ලෝ. ගිය මාසෙත් අපිට ඕක වුණා. මේ මාසෙත් වුණා. හැමදාම මෙහෙමයි දානි දෙන්නෙත් නැහැ ආයෙන්නෙත් නැහැ කියලා දැන් හරි වලිය. මේක බේරන්න උපාසක මහත්තයා ටික අසරේ එක්කෙනෙක්. එයත් දැන් රණ්ඩුවට ගියා දෙගොල්ලත් එක්ක. දැන් මොකද උනේ ගිනි ඇවිලුණා. දැන් ඇවිලුණ ගිනි නිවන්න මමනේ ඉන්නේ. මං කො ගිනි ගත්තුවා ඉක්මනට එන්න උඩට. මම ඉතින් වතුර අරන් ආවා. මං ඉතින් අර කට්ටිය කියන ඔක්කොම අහන් ඉඳලා මං කෝවා පින කරගන්නේ ඔයාලටනේ. දැන් මේ පළවෙනි දායක පිරිස ගොඩාක් පරණයි. අවුරුදු 12 30 මෙහෙට එන අය. මං කෝ ඔයාලදී මුල් කාලේ ඉඳන්ම දාන දෙන අයනේ. දායකයෝනේ. ඇයි මේ අලුතෙන් එන අයත් එක්ක වැඩක් නැහැ නේ රණ්ඩු වෙන්න? දෙගොල්ලොම දෙන එක හොඳයි. කොච්චර මේ දායක වෙලා තියෙද? එහම අවුරුදු 12 30 දන් දෙනවනේ. ඒ නිසා සතුටු සිතින් ආයෙ දෙන්න කියලා. දැන් මෙහෙම නෙවෙයි ගොඩක් විස්තර කරලා මගේ තුළුවරි දෙනකම් මං කතා කරලා කියලා තමයි ආයෙ දාන ගේන තත්ත්වෙට මේ මිනිස්සුන් හිත සතුටු කරන්න පුළුවන්කම ලැබුණ. බලන්න එදා දවසේ යාළ සතුටු සිතින් ගියාද? මම හම්බුනේ නැත්තම් කොහොමවත් යන්නේ නැහැ. මම හිටපු නිසා හොඳ වෙලාවට ගිනි නිවල තමයි යාවි අඟුරු ටික තමයි අරන් ගියේ. ගින්න තිබුණේ නැහැ. පස්සේ ඊළඟ මාසෙ ඉඳන් මං කිව්වා මගේ අංකෙ දෙන්න මටම කතා කරලා අහන්න හෙට දානයක් වැඩිපුර දානයක් තියෙද? තියෙනම් මං කියන්න. එතකොට රණ්ඩු වෙන්න ඕනේ නෑ. දෙක දවසේ දාන දෙකක් ගෙනාවම දැන් එහෙම වෙනවයි කියන අපේ අවබෝධය මදි නේද? රණ්ඩු වෙන්න එපා. මොකද කවුරු ගෙනාවත් ස්වාමීන් වහන්සේලා මහා ලොකුවට දානේ වළඳන්නේ නෑ. පොඩ්ඩයි වළඳන්නේ. මොකද මේක වළඳලා ලොකු දෙයක් අර ගල් කඩන්නේ මේ මුකුත් කරන්නේ නෑ. මේ භාවනා කරනවා, සක්මන් කරනවා, බුද්ධ වන්දනාව කරනවා, මේ වත් පිළිවෙත් වල දෙනවා විතරයි. නිසා ලොකුවට ආහාර ගෙදරක ඉන්න කෙනෙක් වගේ ආහාර ගන්න බෑ. දැන් ගේන ඔක්කොම වළඳන්න ඕන කියලා අපි හිතුවොත් වැරදි. එහෙම බෑ. ඒ නිසා උන්නාන්සේලා යැපෙන ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය ටිකක් වළඳ අපි සතුටු වෙන්න ඕන. බත් හැන්දක් වළඳුවා සතුටු වෙන්න ඕන. ඉතුරු ටික තව ඉන්න කෙනෙක් අනුභව කරයි. මෙහෙනම් බත් ඇටයක්වත් අපතේ යන්නේ අපිට තව යාළුවෝ ටිකක් ඉන්න මං කිව්වේ පිටිපස්ස ඉන්නවයි කියලා. එයාල බලන් ඉන්න ගේනකම් 100ක් විතර ඉන්නව කවුද? රිලව් වඳුරෝ. වැඩිමුරේ රිලව් තමයි. එතකොට ඒ බත් ඇටයක් අයිතුරු වෙන්නේ නැහැ කිව්වේ. ගලක් උඩ දැම්මත් අර ඇටෙත් හාරලා ගන්නවා. ඇටේවත් අපත යන දෙන්නේ නැහැ. මුලින් පැනලා පුළුවන් කෙනා ඔක්කොම පුරව ගන්නවා. කටි දැකලා දිනේ නේ මං. රිලව්ගේ හැටි නායකයා පැනලා ඔක්කොම අත් දෙකෙන් අරන් කටි පුරව ගන්න. ඊට පස්සේ දෙවනි අයට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ විදියට බැලුවට පස්සේ දානීය බුද්ධ පූජාවක් වෙනවා මුලින්ම. දෙවනියට සංඝ පූජාවක් වෙනවා. දැන් සිල්වැණි කෙනෙකුත් ඉන්න නිසා භික්ෂුණී මහා සංඝ රත්නය තරමුණු කරලා ඔබට එහෙට පූජා කර ගන්න පුළුවන්. තුනයි. එහෙත් බුද්ධ පූජාවක් තියෙනවා. ඊට පස්සේ මෙහෙට ඉතුරු කොටස උපාසක පිරිසත් අනුභව කරලා අවසාන වශයෙන් තිරිසන් සතුන්ටත් ආහාර බවට පත් වෙන දාන පහක් පූජා කළා බවට පත් වෙන සාදුකර සතුට වෙනවා. හැබැයි හිතන්න ඕන නැත්නම් අනුමෝදන් වෙන්න බෑනේ. සිහි කරන්න. එහෙනම් අපට ඉතුරු වෙන එකම දේ දාණය පමණයි. එහෙනම් මේ දාණයේ වටිනාකම් හොඳට තේරුම් අරගෙන තමයි මේ පිරිස් දෙකම මේ දාණය අද පූජා කළේ. විශේෂයෙන් අද පොයේ දවසේ දාණේ තිබුණේ මම හිතන්නේ නෝනගම මේ ලයනල් මහත්මයාලා වාර්ෂිකව ඒ දානයක් පූජ කරනනේ. මොන මාසෙද? මැයි මාසෙට. දැන් මේ මාසේ දාණය ලැබුණේ නැහැ මෙවර අපිට මේ වසංගත තත්ත්ව නිසා. ඒ නිසා මේක මේ පොයේ කවුරුත් නැති නිසා ඒ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා අද මේ සිල්පිරිසට සුවසේ පාරමී පුරා ගන්න අවශ්‍ය ආහාර දානය පූජා කළා. අර තුසාර මහත්මා නේද?
රන්න ප්‍රදේශයේ පිරිසත් අද වාර්ෂික දානේ රැගෙන පවිත් පූජා කළා. ඒ දානේ විශේෂයක් මම දැක්ක සමහර අය බයයි මේ මොනවද ගේන්න බය කියන්න බලන්න. ඔව් ඉස්සෝ ගේන්න බයයි නේද? කුකුල් මස් ගේන්න බයයි, සොසේජස් හදන්න බයයි. ඇයි මේව ස්වාමීන් වහන්සේ වළඳයි දැන සමහර ආමුදුරුන්ට ඇලර්ජික්නේ පෙන්නන්න බෑනේ නේද? සමහර උපාසකම්මලත් ඉන්නේ ඒවට බයි නෑ. ඉතින් විනයානුකූලව තමයි අද දානේ පූජා කරලා තියෙන එක බොහොම සතුටුයි සාදු කියලා අනුමෝදන් වෙන්න. මොකද භික්ෂුන් වහන්සේලාට ප්‍රියමනාප ලෙස වළඳන්න අපි කැමති දෙයක් තියෙනවනේ යම්සේ, අන්න ඒ දේ දීම තමයි එතන වෙන්නේ. ඒ කියන්නේ වැටකොළු කරවිල ඒවත් හොඳයි. නමුත් හැමදාම කරවිල වැටකොළු දුන්නොත් එහෙම ලැබෙන්නේත් ඒවමයි. දැන් ගල් දුවාරන්නකොට ඒව තමයි ලැබුණේ. සමහර ඩේ හාමුදුරුවෝ කරවිල වැටකොළු විතරක් දීලාද දැන් සසරේ. මම හදාගෙන තිබුණා මිරිස් ගහ වෙනම. නයි මිරිස් පැලයක්. ඒකෙන් මිරිස් කරලක් කඩන් තමයි දාන්න ශාලාවට යන්නේ. ඇයි වළඳන්න බෑ? අර කපල ලුණු ටිකක් ද ඒකෙන් තමයි බත් වළඳන්නේ. අර ඔක්කොම දියරහයි නැත්තම් හොදි විතරයි. වැරදිලාවත් මාළු ටිකක් ඇඹුල් තියල් කරලා ගෙනාවොත් විනාඩි පහෙන් වාෂ්ප වෙනවා. ඒ 69ක් ඉන්නවනේ. අන්තිම අපිට වෙන්නේ අර හට්ටිය හුරන්න ගිහිල්ලා අන්තිම. ඒතර ඒකෙන් පේනවා කවුරුත් කැමති දෙයක්. හැබැයි අපි බොරුවට මේකට සීමාවල් පනවගෙන තියෙනවා. ඒතර විනයානුකූලව කියලා තියෙන්නේ වෙන්කොට මරලා ගත්තේ නැත්නම් සතෙක් අපිට ඒකෙන් පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සතර මහා ධාතු කොටසක් විතරයි. නම් දෙනවා ඒකේ කියලා තියෙන බිත්තර කියනවා, සොසේජස් කියනවා, අරව කියනවා, මේව වෙන මොනවාකවත් මොනවත් තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආහාරනේ. ඉතින් ඒවා ප්‍රණීත නිසා තමයි අපි වැඩි මුදලක් දීලා වෙළඳසැල් වලින් පවා අරගෙන කන්නේ ළමයින්ටත් දෙන්නේ. එහිසේ දෙන්නා වූ එවැනි දේවල් මහා සංඝරත්නයට දීම මහත්ඵලද නැද්ද? මහත්ඵලයි. ප්‍රණීත දේවල් දුන්නොත් ප්‍රණීත දේවල්මයි ලැබෙන්නේ. ඒක ඔබ සතුටින් සිහි කරගන්න. ඔය මාළු ප්‍රශ්න ගැන ඉතින් මෙහෙ තියෙන විදියක් නැහැ. මොකද මස් මාළු වැඩියෙන් කන පළාතන්නේ අම්බලන්තොට අම්බන්තොට කියන්නේ. මාළු නැතුව කන්නේ නැහැ නේ මිනිස්සුනේ. නෑ නේද? බය වෙන්න එපා. ගෙවල් වල කනවනේ, හාල් මැස්සෝ කනවනේ. ඔව් ඒක කනවා. කරවල නම් ඉල්ලන්නේ තියෙන්නේ කොහොම? පණ ගිහිල්ලා ගොඩක් කල් ගිහලා ඒක පේනවනේ කරවලයක් දැක්කම. හාල් මැස්සෙක් දැක්ක. ඒතර කවුද මුහුදු ගිහිල්ලා මාළු වරන් ආවේ? එහෙම ඉන්නවද දායකයෝ? එහෙම නෑ. මම මේ ස්වාමීන් වහන්සේලාට දානට දෙන්න මාළු අල්ලන්න යනවා කියලා වැවේ ගිහිල්ලා මාළු අල්ලනවද? ඒත් නෑ. තියෙන තැනට ගිහිල්ලා කැපසරුප් විදිහට තමන් හම්බ කරගත් ධාර්මික ධනෙ වියදම් කරලා ඒවා මිලදී ගන්නවා. ආහාර ද්‍රව්‍යයක් විදිහට තමයි අපි ගන්නෙ. දැන් කොරළි වගේ ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද කොරළියගේ පණ තියෙනවා. ඒත් අපි තමයි ආව මරන්නේ නේ. ගෙනල්ලා අර අලු දාලා එහෙමනේ කරන්නේ. එතෙන්දී යන්න අපිට පවක් සිද්ධ වෙනවා. ඒතකොට ඒක කරන්න එපා. කකුලෝ වගේ සත්වෙත් එහෙමයි. පණ පිටින් ගන්න වෙනවා. ඉතින් ඒක ඇරෙන්නට අපිට යම් දෙයක් තියෙනවා නම් පැහැදිලි නම් විඥාණය පහ වෙලයි කියලා අපි ඒක අරගෙන තමයි පූජා කළේ. එතකොට එහෙම පූජා කරාම කවුරුත් සතුටින් ඒක අනුභව කරනකොට පින වෙනදට වඩා වැඩි වෙනවා. වැඩි වෙනවා. ප්‍රයෝජනවත් වුණා වෙනවා. ඒ ඕජා ශක්තිය වැඩි වෙලාවක් ස්වාමීන් වහන්සේලාට වැඩි ශක්තියක් ඇති කරලා දෙනවා. එතකොට ඒ ශක්තිය මොනවද කරන්නේ? බණ භාවනා කරනවා. බුද්ධ වන්දනා කරනවා, ධර්ම ඉගෙන ගන්නවා, ධර්ම දේශනා කරනවා. දැන් මෙහෙම බණ කියන්නේ මොන හයියෙන්? දවල් දානේ හයියෙන්. දැන් උදේ මට මම බැලුවා දැන් දවල් උදේ දානේ වළඳන්න ප්‍රමාද වෙනකොට අර බඩේ දැවිලි ගතිය වැඩි. මො රෑම්කුත් වළඳන්නේ නැති නිසා. දැන් ඒ පින්ම ඇවිල්ලා මම මෙතන සිල් දෙන්න ගියා නම් මම වැඩි වෙලා බණ කියන්නේ නැහැ. විනාඩි 10න් පින් දුන්න බණත් ඉවර කළා, භාවනා කරන්න කිව්ව මට වෙනවා යන්න. ඇයි? බඩ දන නිසා. හැබැයි ඊට පෙර මං කරේ මොකද? දාන ගෙන්නගෙන වැළඳුවා. ඊට පස්සේ අනිත් ඇයට වළඳලා නැහැ, මම බණ කියනවා. ඇයි මම වළඳලා නැහැ? උපාසක උපාසිකාවන්ට බඩ ගිනියනකම් මං කියනවා. ඇයි මට ප්‍රශ්නය නැහැ? ඒකෙන් පේනවා මේක මේ ශක්තිය ආවේ නැත්තම් ආහාර ඕජාවෙන් බණක්වත් අපිට කියන්න එරි නැහැ. ස්වාමීන් වහන්සේලා කරන සියලු පින්වල කොටසක් මේ දායකයන්ට දවසේ හෙට උදේ වෙනකම් අත් වෙනවා යේ කියලා සාදු කියලා අනුමෝදන් වෙනවා. අපි ධම්මපදයේ ගාථාරණයක් ඔබට මාතෘකා කළා. බාල වර්ගයේ දීඝා ජාගරතෝ රත්ති. නිදා ගන්න නැති කෙනාට රෑ දීඝයිනේ. නිින්ද කියන තිරයක් ඔබට ඇති කවදා? ඒ රෑ දිගද නැද්ද? දීඝයි. නිින්ද ගියොත් රෑ විනාඩියක් වගේ කෙටි නේ. අද දන්නේ නිතරු ටික. දැන් බස් එකේ පැය 6ක් එන්න තියෙනවා නම් ඒකේ පටන් ගන්න ඉඳන් මෙතෙන්ට එනකම් නිින්ද ගියොත් මහන්සියක් දැනෙන්නේ නැහැ.
හම්බන්තොට වහින තිබල කතරගමට රකම්මනින්ද කිව්. හොඳටම මහසි දැනෙන්නේ නැහැ අයිමත් වෙන්න එපා. නේද? ඒක නිසා කාටරි කියලා නිදා ගන්න ඕනේ ඒ වගේ වෙලාවට. නැත්තම් මේ තව වියදමක් කරගෙන ආය අනිත් පැතර එන්න වෙනවා. එතකොට නිින්ද නැති වුණොත් වෙන්නේ මහා දිගරයක් බවට පත් වෙනවා. දැන් මේ ගාථාව කියන්නේ තේරුමක් ඇතුව මොකද වෙච්ච සිද්ධිය වුත්ති නේකත් කියන්න. දීගං සන්තස්සේ යෝජනා. පයින් යන කෙනාට යොදුන යොදුන දිගයි. මගියට යොදුන දිගයි. දීගෝ බාලාණ සංසාරෝ. ඊටත් වඩා අමාරු කටයුත්තක් තියෙනවා. දිග එකක් තියෙනවා. මොකක්ද ඒ දිග එක? සද්දම්මං අවිජානතම් බාලෝ. ධර්මය නොදන්නා බාලයාට සසර දිගයි. සාදු කියන්නේ. දිග වෙච්ච එකටද? නෑ නෑ ධර්ම පදයටනේ. පද හතරයිනේ තියෙන්නේ. කවුද දේශනා කළේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. කොහෙද තියෙන්නේ? සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්පද පාළියේ බාල වර්ගේ. අන්න තියෙන තැනත් මං කියව බලා ගන්න පුළුවන් නම්. එතකොට මේ සිද්ධ වුණේ කොසල රජතුමාට පොඩි ප්‍රශ්නයක් වුණා. අද මෙතුමා වීදි සංචාරය කරනකොට එක ගෙදරක සීමදුරු කවුල කියන්නේ ජනේලෙන් එබිලා ඉන්න ලස්සන කාන්තාව. රජවරුන්ගේ ඉදිරියේ තමයි ලස්සන කාන්තාවක් දැක ගමන් කැඳ ගන්න හිතන කොහෙටද? අන්තපුරේට. ඉස්සර නීතියක් තිබුණේ එහෙම ඕන ඕන කෙනා කැඳන්නත් බෑ. ඒ ස්ත්‍රිය අස්වාමික වෙන්න ඕන. විවාහ වෙලා නැති වෙන්න ඕන. විවාහ වෙලා නම් බෑ කොච්චර කැමතුණත් කරන්න බෑ රජතුමාටවත් බෑ එක් කරන්න. දැන් ඉතින් පණිවිඩයක් යව ඇමති කෙනෙක් ගතේ බලන අර ගෑනු කෙනා බඳලාද නැද්ද කියලා. ගිහින් යව මම ඔව් මගේ ස්වාමියා. ඒත් බෑ රජතුමාට ඒත් හරියන්නේ නැහැ. කොහොම හරි මේ ගෑනු කෙනා අයිති කරගන්න ඕනේ. රාගය ඇති වුණා. ඒ රූපය නිසා. එහෙම වෙනවනේ. රූප දැකීමෙන් මුලින්ම රාගය ඇති කරගන්න. රජතුමාට දැන් මේක අයින් කරගන්න බැරි වුණා. උපක්‍රමයක් හිතුවා. කරන්න බැරි වැඩක් මේ ස්වාමියාට බාර දෙන්න ඕන. රාජසේවයට එන්න කියලා රාජසේවයට බඳවගෙන මෙයාට දුන්නා. දුරින් ගිහිල්ලා ගේන්න ඕන මානෙල් මලුයි අරුණුවන් මැටි. හිමාලය තමයි මේවා තියෙන්නේ. දැන් මේ ගේන්න කියලා මෙයා යවුවට පස්සේ මෙයා හිත මේ රජතුමා හිතුව අද රෑ වෙන්න කලින් ආවේ නැත්තම් මරනවා. දැන් දුන්නා. තීන්දුවකුත් දුන්නා. දැන් මෙයා මොකද කළේ? දැන් බය වෙලා හොඳටම ගෙදරට ගිහිල්ලා කෑමූලකුත් අරගෙන ගිහිල්ලා මෙයා අත්සෙගේ පිටේ නැගලා යනවා. දැන් ගිහිල්ලා ගඟක් ගාවට ගිහිල්ලා ආහාර අරගෙන ඉවෙලා ඉතුරු ආහාර ටික සතුන්ට දුන්නා. මාළුන්ට දීලා කිව්වා මා මේ කරගත් පින අනුමෝදන් වෙන දෙවියෝ ඉන්නවා නම් මට උදව් කරත්වා කියලා. දෙවියන්ට පින් දුන්නා. ඒක නාගරාජයෙක් වෙස්වලාගෙන ඇවිල්ලා ඇහුව මොනවද ඕන කිව්ව ඕන ටික. මානෙල් මලුයි අරුණුවන් ගෙනත් දුන්නා. දැන් මෙයා ඉතින් ඒවත් අරගෙන දැන් ඉක්මනට ඉක්මනට එනවා. දැන් එනකොට රජතුමා කිව්වා දොරටු පාලගෙන බැරිදිලාව මේ මිනිස්සයා આવොත් මගේ වැඩේ හරියන්නේ නෑ. ඒ නිසා කලින්ම දොරටු වහන්නේ කෝ. හවසම දොරටු වැහුවා. එයා ඇවිල්ලා කෑ ගැව දොර ඇරියේ නෑ. එහෙම ඉන්නකොට දැන් මෙයා එතන හිටපු අනිත් අයට කිව්වා මම ඕන්න කලින් ආවා. උඹලා මට සාක්ෂි දෙන්න ඕන. මං ආවයි කියන එකට. එහෙම දැන් රජතුමත් දැඟිලි ගැනගෙන ආද හරි වැඩේ. දැන් ඉතින් මුව මරණවම තමයි හෙට උදේට මැරුවාට පස්සේ අර ඉස්ත්‍රිය මගේම තමයිනේ. පේනවනේ කෙලෙස් වල ඇති. ඊට පස්සේ මොකද වුනේ? නිදාගෙන දැන් නිින්ද යන්නේ නැහැ. මොකද නිින්ද යන්නේ නැත්තේ? දැන් ඇඳේ හෙට පෙරලෙනවා. මේ කවුද මතක් වෙන්නේ? අර ඉස්ත්‍රියව අයිති කරගන්න හැටි මම මතක් වෙන්නේ. එහෙම ඉන්න අතර මෙයාට රෑ භයානක ශබ්ද හතරක් ඇහෙනවා. මොකද්ද ශබ්ද හතර? දු ස න සො. මං කෙටියෙන් කියන්න මොකද ගොඩක් දිගයි කතාව. නියං අර්ථය විතරක් අපි ගමු. දු ස න සො. මොකද්ද කාරණේ? ඉස්ත්‍රී දූරතයන් වෙලා පව කරපු සිටුවරු හතර දෙනෙක් කලින් නිරේ ගිහිල්ලා ලෝකමු නිරේ ඉන්න ගමන් පැසිපැසි පහලට ගිහිල්ලා ඉවරලා හතර දෙනා උඩට එනවා. උඩට එන ගමන් මෙයාල ගාථාවල් හතරක් තමයි මේ කියන්නේ. ඒ ගාථාවල් කියා ගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒකේ පළවෙනි අකුර තමයි දුයන් එක්කෙනෙක් පළවෙනි අකුර, අනිත් එක්කෙනාගේ පළවෙනි අකුර සයන්න, අනිත් එක්කෙනා නයන්න, අනිත් එක්කෙනා සොයන්න. දැන් ගාථා හතරක් තියෙන තේරුමුත් තියෙනවා. විස්තරේ තියෙනවා. නමුත් බලා ගන්න පුළුවන් අපිට ධම්මපද අට කතා ගත්තා මේ විස්තරේ ලස්සනට තියෙනවා. ඉතින් බලන්න. දැන් මේ ශබ්ද හතර ඇහිලා මෙයා හොඳටම බය වුණා. කවුද රජතුමා? බය වෙලා උදේ දැන් නිින්දකුත් නැහැ. උදේම කිව්වා බමුණන්ට කවරවස්සිකෝ මේක ලොකු විනාශයක්. රටට විනාශයක්. ඔබතුමාටත් නපුරක්.
යාග කරන්න. එයාලා බලන්නේ යාගයක් කරගෙන. අයි මස් කන්න පුළුවන්. සත්තු මරලා දැන් සත්තු රැස් කරනවා බඳිනවා. මල්ලිකා දේවිය ඊට පස්සේ විස්තරය කිව්වට පස්සේ කො ඔබතුමා මෙච්චර භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ? නැත් යන්න ඒකෙන් යාගෙත් නවත භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම කෝවා මේ හතර දෙනා මෙම් පරදාර කර්ම කරලා දැන් ලෝකමුනිරේ අවුරුදු දහස් ගාණක් පැහිලා ඔය එක සැරයක් උඩට එනකොට හැලියේ උඩරවිල උඩෙන් නිදහස් වෙන්නේ ආය යටන යටට ඒ ලැබිච්ච ආස්වැසිල්ලෙන් ඔය වචන හතර අකුරු හතර විතරයි ගෝ කියන්න ලැබු. මුදේටම බය වුණා. ඇයි කරන්න ගියේ තේින් වැඩන්නේ? අනුන්ගේ භාර්යාව කයිති කරන්නේ? ඊළ අර මිනිස්සුන් නිදහස් කරලා මේ කියන ධර්මදේශනාව අහන ලැබුණ නිසා එතුමා යන්තම් මේ පවෙන් බේරුණා නේ පරදාර කර්මෙන් බේරුණා. එහෙනම් උපමාව තමයි රජතුමා නිින්ද ගියේ නැහැ. ඒ මොකද රාගය නිසා. ඒ රෑ දිගද නැද්ද රජතුමා? දීගයි. අර මරණ බයෙන් ආපු මිනිස්සුන් යොදුන දිගද නැද්ද? අනේ පාර කෙටි වෙනවනේ. එහෙම හිතනවනේ. දුක් දිග වැඩි. ඒ දෙකම උපමා කරලා බලන භාග්‍යවතුන් වහන්සේගේ ඥානේ තරම උන්වහන්සේ ලස්සනට ගැලපුවා බාලයට ඊට වඩා සසර දිගයි. සද්ධර්මය නොදන්නා බාලයට. එන සද්ධර්මය නොදන්න ගන්නා තාක් අපි හැමදෙනාගේම සසර ගමන මෙච්චර කල් මොකද උනේ? දික් වුණා. අපේ වාසනාවට අපිට සද්ධර්මයේ මුණ ගැහුණා. දැන් ලැබිලා තියෙන්නේ. දැන් අපි බය වෙලාද නැද්ද ඉන්නේ? මන් දන්නේ මන්නම් බය වෙලා ඉන්නේ සංසාරෙට. නිසා මේකෙන් ගැලවෙන්න ඕන කියන අදහස අපිට තියෙන නිසා අපි මේ සිවුරු දරාගෙන හිසකෙස් මුඩු කරගෙන බාගෙන මේ වැඩේ කරන්නේ. මොන වැඩේද? මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න. නැත්නම් මේ ශාසනික කටයුතු කරන්නේ. දැන් මේ ඔබට බණ කියන්නේ. මොකටද? මට සසර දුකින් මේ ගමනේ නිදහස් වෙන්න ලැබේවා. නිකන් හිටියනම් අමාරුවක් නැහැ නේ. ගුරුට දෙන්නේ නැහැ, කටට දෙන්නේ නැහැ. ඒතර මට නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් එක දෙයක් වුණා. දැන් මං එනවිල්ලා දුර ඉඳලා මං ආවේ. එවිල්ලා බහිනකොටම වාහනේ අපේ උපාසිකාවක් ආව සිමෙන්ති කොට්ටයක් අරගෙන. ඉතින් මම හිතුව දැන් ආපු ගමන් මට පිනක් කරගන්න තමයි දැන් ලැබිලා තියෙන්නේ. සිමෙන්ති ගෙනාව එයා, මං දෙනවා බණ. එයා දුන්නා සිමෙන්ති, මං දුන්නා ධර්ම. එහෙම ඉතින් එයාලා දැන් ඒක පූජා කරාට පස්සේ වාඩි කරගෙන පැය භාගයක් විතර ධර්මයේ කියා දෙනවා. මේක අපේ යුතුයකමනේ. රන්න පාරමිතාව පුරා ගන්න අපට වාසනාව ලැබුණ. උපාසක උපාසිකාව දාන පාරමිතාව පුරන, අපි ප්‍රඥා පාරමිතාව පුරන. ආමිස දානේ ඔබ දෙනවා, අපි ධර්ම දානේ දෙනවා. දැන් කරන්නේත් ඒක. ආමිස දානේට වටිනකමක් දෙන්න පුළුවන්. රුපියල් 10000යි 15000යි කියලා කියන්න පුළුවන්. ඒ වටිනකම නේ. සිමෙන්ති කොට යන්න 10000යි කියලා කියන්න පුළුවන්. ඇහිච්ච බණ ටික කොච්චර වටිනවද? කල්ප ලක්ෂ ගණන් සසර සෝපත් කරන්න ඒක වටිනවා. තමාට ජීවිතේ වෙනස් වෙනවා. එහෙනම් ඒක කෝටි ප්‍රකෝටි ගණනින්ම මිල කරන්න බැ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානේ අග්‍රය. එහෙනම් ඔබ දුන්නා ආමිෂය ආහාර, අපි දුන්නා බණ. දැන් අපි ණය නැත. ඇයි ණය නැත්තේ? දීපු දෙයට තව දෙයක් දීලා තියෙනවා. එහෙනම් ඔබේ පිනත් ඔබට රැස් වුණා. දීමේ බණ ඇසීමේ පිනත් රැස් වුණා. අපෙත් ණය නැති බවට පත් වුණා. මොකද පින් දෙන්න කියනවා, අනුමෝදනාවක් කරන්න කියනවනේ දාන දීපු අයට භාග්‍යතුන් වහන්සේ. ඉතින් අද ඒ යුතුකමත් ඔන්න ඉටු කළා ඇසල පුන් පොහොය දවසේ. ඉතින් හැමදාම මේ වාර්ෂික දාන දෙන අයට පොහොය දෙන්නේ නැහැ නේද? හැමදාම පොහොයක් එන්නේ නැහැ. අවුරුදු ගාණකින් තමයි පොහොයක් එහෙම එන්නේ. සමහරට ජීවිතේට එකපාරක් දෙපාරක් වෙන්න පුළුවන් දාන දවසටම පොහොයක්. ඉතින් පොහොය දවසේම දාන ලැබිච්ච එක වාසනාවක් කියලා සතුටු වෙන්න එක පැත්තකින්. ඊළඟට තවත් පිරිසකට දැකලා අනුමෝදන් වෙන ලැබුණා. සතුටු වුණා. ඊට විශේෂ ධර්ම දේශනාවකුත් අද දවසේ මේ අයට අහගන්න ලැබුණා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? නිදි වරන්නාට රෑ දිග වුණා, ගමන යන කෙනාට යොදුන දිග වුණා, ධර්මය නොදන්නා බාලයන්ට සසර දිග වෙනවා. අපිත් ඒ බාලගතිය මිදෙනවද නැද්ද? මිදෙන්න ඕන. නැත්නම් අපේ සසර දික් වෙනවා. කොච්චර දික් වෙලාද දැන්? ගංගා රන් නදී වැලි කැලට වලට වඩා කල්පවලින් අපේ සසර දික් වුණා. දැන් දික් වෙලා ඉන්නේ අපි. දැන් කොට කරගන්න තියෙන ඉතුරු ටික. දැන් දික් වෙච්ච ටික කරන්න දෙයක් නෑ. ඒක වෙලා ඉවරයි. ඒක අතීතය. දැන් වර්තමානයේ මෙතන වාඩි වෙලා ඉන්න මොන ලෝකේ? මනුෂ්‍ය ලෝකේ. කොච්චර කල් තව බත් කන්න වේද අපි දන්නවද? දන්නේ. ඊළඟට තනකොළ කන්න වේද දන්නේ නැහැ. නේද? තනකොළ කාලා පුන්නක්කු බොන්න වේද දන්නේත් නෑ. එහෙම කිව්වේ හරකෙක් වුණොත් දේවණි කන්නේ බත් කන හරකුත් තියනනේ. වැඩිපුර දෙන්නේ ඉතින් තනකොළ තමයි දෙන්නේ. අසුචි කන්න වේද දන්නේ නැහැ. ඒ කවුද? ඌරෝ. ඌරෝ වේද දන්නේ නැහැ. මොකද කියන්නේ?
කාටද කියන්න පුළුවන් මං ඌරෙක් වෙන්නේ නැහැ කියලා. ඊරියෙක් වෙන්නේ නැහැ කියලානේ. කියන්න පුළුවන්ද? කියන්න බෑ. හොඳම දේ හොඳම උදාහරණය ගෝටයිම්බර යෝධයාගේ බිරිඳ. ගෝටයිම්බර යෝධයා මේ පින්වතුන්ලගේ පළාතේ තමයි නෙටල් පිටියේ. ඉතින් එතුමාගේ බිරිඳ කවුද? භික්ෂුණියක්. කියන්නේ කලින් නොවන පස්සේ මහාන වුණා දෙන්නම් මහාන වුණා. යෝධයා රහත් වුණා මේ බිසවත් රහත් වුණා. ඊට කලින් කවුද මෙයා? සූකර පෝතිකා භාග්‍යතුන් වහන්සේට මුණ ගැහිච්ච කෙනෙක්. ඊ හැබැයි ඊරියෙක් වෙලා. හිනා පහල කරානේ මේ ඊරි වැටි කිද කියලා. මොකද කලින් රජකුමාරිකාවක් කියලා පූලක සංඥා වඩලා ධාන වඩලා නේව සංඥා අනා සංඥා එතන දක්වා දියුණු කරපු කෙනෙක් මෙයා. බවාග්‍රයට ගිහිලා දැන් කොහෙද ඉන්නේ? ඊරියෙක් වුණා. එනිසා දේශනා කළා පුණ්‍ය තේජස නිසා බවාග්‍රයට ගියත් සසර ගමනට අහු වුණාම ගතියට අහු වුණාම නැවත දුගතියටම වැටෙන්නත් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය ඒ ඊරි පැටික්ක. දැන් අපිට සතුට වෙන්න පුළුවන් එතුමිය පසු කලෙක මේ ලංකාව ඉපදිලා අරියත්වයටම පත් වුණාය කිය. සාදු කියන. එහෙනම් සසර ගැන කියන්න පුළුවන්. කලෙක රජකුමාරිකාව කලක බැල්ලියක් වෙන්න පුළුවන්. අනේ ඊරියෙකුත් උනේ නේ. බඹලොව හිටිය මහා කල්ප 84000ක් ආයවිල්ල කවදාහරි දුකට වැටෙනවා. මේ බණ කියන මමත් ඔබත් හැමදෙනා මේ රවුමට අහු වෙනවමයි. සතුන් වෙන්න වෙනවා, ප්‍රේතය වෙන්න වෙනවා, නිරසත්තු වෙන්න වෙනවා. ගිනි දැල් අතර පිච්චෙන්නත් අපිට වෙන්න පුළුවන්. මොකද මේ ධර්මය නොදැනගෙන ප්‍රමාදව මේ ලෝකේ වාසය කළොත් අපිට ඒක තමයි වෙන්න තියෙන. අපි අප්‍රමාද විය යුතු වෙනවා. ධර්ම ඉගෙන ගන්න ඕන. දැන් අප්‍රමාද වෙන්න තියෙන ලොකුම දේ තමයි ධර්මය දැන ගැනීම. වෙන කිසිම හේතුවක් නැහැ. ධර්මය දැනගන්න දැනගන්න තමයි අපි තව තවත් අප්‍රමාදී බවට පත් වෙන්නේ. PhD එකක් වගේ කරන්න ධර්මය දැනගත්තොත් අප්‍රමාදී වෙන්නේ. බාහිර උපාධියකට ඉගෙන ගත්තොත් අප්‍රමාදී වෙන්නේ. මොකෝ ඔයා ඉගෙනගෙන තියෙන්නේ මොකටද? උපාධියටනේ, සහතිකයට. එහෙනම් අපිට සහතිකය ගන්නත් පුළුවන්, නොගෙන ඉන්නත් පුළුවන්. අපි ගන්න ඕනේ සසරම සෝපත් කරන සහතිකේ. ඒ සෝවාන් ඵල සහතිකේ. ඒක ලබන්න තමයි අපි මේ යන්නේ. ඒක නිසා අපිට සීමා මායින් නැහැ, කාලවකවානු නැහැ. අපිට ඉගෙන ගන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරමට අපිට ධර්මය කියවන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, අහන්න ඕනේ. වැඩි වැඩියෙන් බණ අසන ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. ලැබේවා කියලා මදි. බණ අහනවා කියලා හිතන්න නේද? මේ දවස්වල මම සතුටුන ලංකාවේ තිබුණ ප්‍රශ්නයක් තමයි මේ අන්තර්ජාල පහසුකම් මදිකම අපේ සිංහල අයට. දැන් පිටරටවල ගියාම අපි දැක්ක දෙයක් තමයි මේ මිනිස්සුන් හරියට තියෙන නොමිලේ අන්තර්ජාල පහසුකම්. මොනවටද? මේ YouTube එකට යන්නේ. එහෙම ගිහලා ගොඩක් අය ධර්මය හොයන රටවල වල ඉන්නේ. මොකද වැඩ වැඩි මිනිස්සුන්ට පීඩනයත් වැඩි. අපෙන්ම මේ රටෙන්ම ගිහිපුවා. මෙහෙ ඉදෙදි බණ ඇහුවේ නැහැලු. හැබැයි එහෙට ගියාම බණ අහන්න ඕන කියලා හිතුණා. දැන් අපිටත් ඔන්න වාසියක් තියෙන හැම දුරකථන ජාලයකින්ම ඔන්න දැන් ඒ මාකටින් එකක් මම දෙන්නම්කෝ. කරගන්නවක් ගිහිල්ලා. YouTube කියන ඇප් එක පාවිච්චි කරන්න අපිට සීමා නැති පහසුකමක් දීලා තියෙනවා මාසෙකට. දැන් unlimited නේ. ඒ කියන්නේ සීමාවක් නැ ඕන තරම් වීඩියෝස් බලන්න පුළුවන්. බලන්න පුළුවන් කිව්ව දැන් බලන්න ඕන මොනවද? දැන් මම මේ මාකටින් එක දෙන්නේ නැත්නම් මේ දැනුවත් කිරීම කරන්නේ ඔබට බණ අහන්න කියලා. නැත්නම් වෙන මොකටවත් නෙවෙයි. තව ඕන දෙයක් බැලුවට කමන්නේ. මං කියන්නේ බණ අහන්න දැන් කියවන කියනෝනේ සමහර අනේ අපිට ඩේටා නැහැ. අපිට බලන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා කියනෝනේ. දැන් අපේ YouTube channel තුනක්ම දැන් තියෙන පටන් අරන්. ඒ තුනේම මේ දේශනා සමහරට විස්තර වශයෙන් එක channel එකක තියෙන එකේ විශේෂ තැන් අපි කෙටි කරලා දාලා තියෙනවා. සමහර අය කියනවා වෙලාමදි කියලා. ඒ වෙලාමදි යටි නාඩි 5 10 කොටස් තව තියෙනවා. දැන් ওই පත්‍රිකාව ඇති YouTube channel එකේ නම ඔබට බලා ගන්න පුළුවන්. ගිහලා බලන්න. දැන් අර කියන පැකේජ් එක දැන් ඇක්ටිව් කරගත්තා. දැන් සසර දුකින් මිදෙන්න මොනවද අහන්න? ධර්මය අහන්න. හැබැයි ඔක ඇස්සේ අධර්මයක් ඇති සමහර හාමුදුරුවන්ගේ අධර්මයක් ඇති. හැබැයි අපිට සහතික වෙන්න පුළුවන් ඔය නාලිකාව තුළ අධර්මයක් නැති බවට. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විතරයි අපි කියලා තියෙන්නේ. අපේ නාවින ලොකු ස්වාමීන් වහන්සේ මේ වැඩ සිටින ඡායාරූපයක තියෙන උන්වහන්සේගේ දේශනාවත් YouTube එකේ තියෙන නම ටයිප් කරලා හෙව්වම ඔබට ඕන තරම් දේශනා අහන්න පුළුවන්. දැන් අපිට පහසුකමක් තියෙන ගෙදර ඉඳන්ම අපිට මේ නිවන් මාර්ගය යන්නත් පුළුවන්. මොකද්ද ඕන අපිට? උනන්දු ඇති වෙන්න. උනන්දු ඇති වුණොත් අපිට පහසුකම් ටික තියෙන අපිට ඒක හොයාගන්න පුළුවන්, අහන්න පුළුවන්. අහන්න ලොකු පරිවර්තනයක් ඔබ හැම දෙනාගේ ජීවිතයට ඇති වෙයි මේ ධර්මයේ වැඩිපුර අහනකොට. කොච්චර ඇහුවත් වැඩි වෙන්නේ නැති දෙයක්. එහෙනම් ඒ එසේම සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ සිද්ධ කරගන්නවා කියලා ඔබ අදිෂ්ඨාන කරගන්න. මම ප්‍රාර්ථනා කළා ඔබ මොකද්ද කරගන්නවා?
අධිෂ්ඨාන කරගන්න. නැවත නැවත අහන්න. දැන් තව ටික දවසකින් මේ දේශනාවත් වැටේ ඔතෙන්ට. ඒතර ඒකත් අහන්න. එහෙනම් ඒ සතුට ඔබ සිහි කරගන්න අපි වැඩි වැඩියෙන් ධර්මය ඇහුවොත් සද්දම්මං විජානතෝනි අවිජානතෝනි වෙන්නේ. දැන් මේ දික් වෙන්නේ කාගේද? සද්ධර්මයේ දන්නේ නැති අයට. ඕනතරම් ගමේ නගර ඉන්නවනේ වගේ අය. බණක් දන්නේ නැති, බණක් අහන්නේ නැති, සුරාපානයේ පමණක් යෙදෙන, සල්ලාල කමේ යෙදෙන, සතුන් මරණ මිනිස්සු ඉන්නවනේ. ආය කියන්න ඕන දික් වෙයි කියලා ඒ කට්ටිය සසරා. දැක්කම. නේද? ඔළුවේ තියන් ආව බර බිමින් තියනා වගේ කිසි සැකයක් නැතුව මැරෙනකොටම කොහෙද වැටෙන්නේ? ඒ මිනිස්සු. නිරයට. නිරයට වැටෙන්නේ. එක ප්‍රේත ලෝකෙට. දැන් අපි රත්තරන් බඩු වලට විශේෂයෙන් උපාසිකා වාසයිනි. ආසද නැද්ද? ආස. ඔව දැන් අතගා ඉඳලා ඔව අතගාන හිතීම මැරුණොත් එහෙනම්. අල්මාරියෙම ඉපදෙනවා. ඔව්. චූටි කුරුමිනියෙක් කරලා ඉපදෙයි. කූඹියෙක් කරලා එයි ඔකිට. ඇවිල්ලා රත්තරන් බඩු අතගා වැඩි යෝන්නේ සිවුරක් වෙනුවෙන් ආසාවෙන් අපවත්ිය ස්වාමීන් වහන්සේ කාවෙක් කියලා ඉපදෙනවා. ඉනිකුණෙක් හරි කාවි කියලා මට මතක නැහැ. කොහොමරි නංගි තමයි සිවුර පූජ කළේ අයියාට. අනේ නංගිගේ සිවුර නේ කියලා අතක ගා හිටියවක. අහ ඇන්දේවත් නැහැ. පෙරෙව්වත් නැහැ. මොකද නංගිගේනේ. අපවත් වෙච්ච ගමන් අර සිවුරෙම එහෙනම් භික්ෂුවකටත් එහෙම වුණා නම් මේ නොයේක් දෑ පරිහරණය කරන ගිහි ජීවිතයක් ගෙවන අපිට අපි ගැන කවර කතාද? මැරෙනකොට ළමයි මතක් වුණොත් ප්‍රේත ලෝකේ. මහත්තයා මතක් වුණොත් ප්‍රේත ලෝකේ. නෝනා මතක් වුණොත් ප්‍රේත ලෝකේ. ඉඩම් මතක් වුණොත් ප්‍රේත ලෝකයන්නේ භයානකද නැද්ද? දැන් බලනකොට එහෙනම් මෙහෙම හිතන්න, පරිහරණය කරන්න පමණක් මම මේ සෑම දෙනාව සෑම දේම පාවිච්චි කරනවා. හැබැයි යනකොට මේවා දාලා යන්න පුළුවන් හිතත් ධර්මය අහලා මං හදා ගන්න ඕන්. දැන් මං කිව්වට හැදෙන්නේ නැහැ. ඔබ මේක ඔළුවෙන් වැඩ කරන්න ඕන. මොකද්ද කරන්නේ? මුල්ම පියවර බණ අහන්න. ඊට පස්සේ මං කියන්න ඕනේ හොඳට ඔබටම තේරෙනවා මම මොකද්ද කරන්න ඕන. ඒත් ඒ කියන සියලුම කාරණා අවුරුද්දකට සැරයක් මේ ආපු වෙලාව ඔබට මට කියා දෙන්න අමාරු. ඒක ඔබ දවස ගානේ භාවිතා කරන්න ඕන දෙයක්. දැන් මේ සිල් සමාදන් වෙනා නම් මාස ගානේ එන නිසා නිතර සම්බන්ධ වෙනවා මාසයකට සැරයක්. හරි එහෙමනම් ධර්මයේ වැඩිපුර දැනගන්න ලැබේවා. ඒ දැන ගැනීමෙන් අපි පණ්ඩිතයන් බවට පත් වෙනවා. ධර්මය නොදැන ගැනීමෙන් බාලයන් බවට පත් වෙනවා. සංසාරෙත් දිග වෙනවා. පණ්ඩිතය වුණාම සසර කෙටි වෙනවා. පණ්ඩිතයෙක් වෙන්න උපාධිය ඕනේ නැහැ. කුමරු වැඩ කරන සාමාන්‍ය රැකියාවක් කරන ඔබටත් පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්. කේ කොහොමද පණ්ඩිතයෙක් වෙන්නේ? ධර්මය දැනගත්තා. එහෙම තියෙනවා. එහෙනම් ඔබ හැම දිනාට ඒ ධර්මය වැඩි වැඩියෙන් දැනගෙන පණ්ඩිත භාවයට පත් වෙමින් සසර දුකින් එතෙර වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අද එසේ නම් මේ